සියලුම ගෞරවයත් මහිමයත් ප්‍රශංසාවත් ත්‍රිඒක දෙවියන් වහන්සේටම පමණක් දෙමින් අදත් සන්ධ්‍යා මෙනෙහි කිරීම සමග එක් සිත් වෙමු. ඔබ යමෙකුට ක්‍රිස්තුස් වහන්සේගේ සුභාරංචිය ප්‍රකාශ කරන්න උත්සාහ කරනකොට ඒක ඒ කෙනා විසින් ප්‍රතික්ෂේප කරන ලැබූ අත්දැකීමක් ඔබට තියෙනවද? සෙනගට විවිධාන්දමේ බොහෝ හේතු තියෙන්න පුළුවන් සුභාරංචිය ප්‍රතික්ෂේප කරන්න. ඒ අතරින් ජනප්‍රිය ප්‍රතිචාරයක් තමයි ක්‍රිස්තියානි කාර්ය කරපු නරක දෙයක් හරි නොකරපු හොඳ දෙයක් හරි නිසා ඔවුන් තිත්ත වෙලා තියෙන බව කියලා කියන එක. එවැනි විවේචකයන් උදාහරණ පාව දෙනවා. එක්කෙනෙක් කියයි මම දන්නවා ක්‍රිස්තියානි කාර්යයක්. එයා මට පහත් විදිහට සැලකුවා කියලා. තව කෙනෙක් කියයි මම දවසක් සභාවට ගියා. ඒත් කවුරුවත් මා එක්ක කතා කරේ නැහැ කියලා. ඇත්තම තත්ත්වය නම් ක්‍රිස්තියානි කාර්යයෙන් කවුරුත් සර්වසම්පූර්ණ නොවීමයි. ඒ බොහෝ අය නරක ආදර්ශ දෙමින් සිටිනා වෙන්න පුළුවන්. නමුත් අනික් අයට චෝදනා කිරීමෙන් දෙවියන් වහන්සේ කෙරෙහි වූ යමෙකුගේ වගවීම ඉවත් වන්නේ නැහැ කියලා අපි එයාට කියා දිය යුතුයි. සුභාරංචි සත්‍ය කවුරු හරි ඔවුන්ගේ ඇදහිල්ලේ ජීවිතය ගත කරන ආකාරය මත රඳා පවතින්නේ නැහැ. ගැලවීම කියන්නේ ක්‍රිස්තුස් වහන්සේම ගැන පමණයි. රෝම 10:9 කියනවා ජේසුස් වහන්සේ ස්වාමීන් වහන්සේයි නුඹේ මුඛයෙන් ප්‍රකාශ කරන්නේ නම් දෙවියන් වහන්සේ විසින් උන්වහන්සේව මළවුන්ගෙන් නැගිටවූ බව සිතින් අදහන්නේ නම් නුඹ ගලවනු ලබන්නේ කියලා. අපි ඒ ගැනත් ඒ අයට කියා දිය යුතුයි. සමහර සෙනග ක්‍රිස්තියානි කාර්යයන් පාවිච්චි කරන්න පුළුවන් සුභාරංචි ප්‍රතික්ෂේප කරන්න නිදහසට කාරණයක් විදියට. නමුත් නිසැකවම ඒ කාටවත් බෑ කිසිම චෝදනාවක් සහිතව ක්‍රිස්තුස් වහන්සේ දෙසට ඇඟිල්ල දික් කරන්න. උන්වහන්සේ පාප රහිතව සහ හැම අතින්ම සර්ව සම්පූර්ණව සිටියා. පිලාත් උන්වහන්සේ ගැන කියූ දේ ශුද්ධ ලෝක 23:14 සඳහන් වෙන්නේ මෙහෙමයි. නුඹලා විසින් මේ මනුෂ්‍යයා කරේ තබන ලදේ වරදවලින් කිසිවක් ඔහු අත මට සම්බ නොනේය කියලායි. ඒ වගේම ක්‍රිස්තුස් වහන්සේ කළේ වෙන කිසිවකට කරන්න බැරි දෙයක්. එනම් උන්වහන්සේ මරණය වින්දා උන්වහන්සේ කරේ අදහන සියලු දෙනාට ගැලවීම ලබා දෙන පිණිස. ඒ නිසා යමෙකුට මේ විදිහට කියන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒ කොහොමද? මම ක්‍රිස්තියානි කාර්යයක් වෙන්න යන්නේ නැහැ. මොකද ක්‍රිස්තුස් වහන්සේ කළ දෙයට මම කැමති නැති නිසා කියලා. ඒ නිසා ඔබ රැගෙන යන සුභාරංචිය ප්‍රතික්ෂේප කරන්න ක්‍රිස්තියානි කාර්යයන් පාවිච්චි කරන අයට මේ අභියෝගය ඉදිරිපත් කරන්න. අනික් අයගේ වැරදි දිහා බලමින් නොදන්නා කමින් ඒ අනර්ග ප්‍රස්තාව මගහැර ගන්න කාටවත් ඉඩ දෙන්න එපා. ඔවුන්ට කියන්න ක්‍රිස්තුස් වහන්සේ දෙස බලන්න උන්වහන්සේම පමණයි ස්වර්ග රාජ්‍යයේ මාර්ගය කියලා. අපි ආඥා කරමු ප්‍රේමණීය දෙවියන් වහන්ස, අප විසින් ගෙනනු ලබන ක්‍රිස්තුස් වහන්සේගේ සුභාරංචිය ක්‍රිස්තියානි කාර්යයන්ගේ වැරදි පෙන්වමින් ප්‍රතික්ෂේප කරන අයව නිවැරදි සිතුවිලි වෙතට යොමු කිරීමට අවශ්‍ය ප්‍රඥාවද, මඟ පෙන්වීමද, නිර්භීතකමද අපට දුන මැනව. ආමේන්.